දැන් මේ රටේ ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි අර නැවක් ගිනි ගත්ත එක. ඒක මේ රටේ මිනිසුන්ට මේ දස්තර සමහර මිනිසුන්ට ඒක ලොකු විනෝදයක්. න්ියුස් න්ියුස් වල ගියාම හරි ආසාවෙන් බලනවා. ඒ වුණාට ඒක පැතිකඩ ගොඩාක් තියෙනවා. මොකද මේ පැත්තේ මිනිස්සු මේ ඉන්න ගොඩක්ම දීවරයෝ. ඒ දීවරයන්ගේ ජීවිතවලට ගොඩාක් හානි වෙලා තියෙනවා මේ වෙලා තියෙන දෙයින්. මේ මොකද ඒ නැවෙන් එකතු වෙලා තියෙන ඔය කාබිනික ද්‍රව්‍යය ඒ දේවලුත් එක්ක මේ මුහුද සැහැඬ විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වීමෙන් ජීවිත ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ මොකද මුහුදේ මාළු, පොඩි මාළු, ලොකු මාළු ඔක්කොම දැන් අපි ඊයේ පෙරේද දැක්කා මේ මාළු එහෙම මැරලා ගොඩ ගහලා තියෙනවා. දැන් ඔය එකතු වෙලා තියෙන රසායනික ද්‍රව්‍යය මේ මුහුදේ ගල්වල රැඳුනහම සෑහෙන කාලයකට මාළුන්ට ජීවත් වෙන්න අමාරුයි. මාළුන්ට මාළුන්ගේ බෝවීම වඳ වෙනවා. එතකොට අපි මේ පැත්තේ ඉන්න අපි ජීවර වශයෙන් අපි ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. මේ දවස්වල මේ කොරෝනා තියෙන දවස්වල දැන් අවුරුදු දැන් මේ දෙවෙනි අවුරුද්ද යන්නේ. ඒ වෙලාව මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩක් පල්ලයට වැටලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතුව තමයි මේ මේ දවස්වල මේ ඉන්නේ. එහෙම ඉද්දි මේ ජීවර ජීවත් වෙන ඔය මොහොතෙන් මහමූදර වෙලා තියෙන විනාශය ගැන කල්පනා කරලා දීවරයන්ට අන්තාසරණ වෙන අවුරුදු දෙකකට මේ කොරෝනා දවස්වල මේ දේ වෙලා මේ ලොකු විනාශයක් වෙලා තියෙන වෙරළට මාළු මැරනවා මාළුන්ගේ බීජ මැරනවා මාළු මේ ඉතුරුදී ඔක්කොම ඇවිල්ලා මේ ගල්වල බැඳිලා ගල්වල තියෙන බීජ පාසි සේරෝම මැරලෙනවා මේ දීවරයන්ට කණ්ඩවත් හම්බෙන්නේ නැහැ අවුරුදු දෙක තුනක් යනකම් මේ වෙලා තියෙන විනාශය දිහා බලධාරීන් කරලා නොසලකන තම වැඩින්න තමයි මේ දේ වෙලා තියෙන්නේ අපේ රටේ වෙලා තියෙන දේ ඕක තමයි මේ දීවරයන්ට අසරණම වෙලා තියෙන දීවරයෝ මේ වැඩෙන් අසරණම වෙනවා අවුරුදු 230 ගල් ඔක්කොම විනාශ වෙනවා මාළු බීජ සේරම් මරන ඔය අපි මේ වලාර දවස්වල ගිහිල්ලා කියලා මේ ගොඩ මූදේ තමයි රස්සා ගන්න ඔක්කොම ගොඩ මූදේ ඇවිල්ලා කියලා සේරෝම බඳිනවා මේ ගල් වල බඳිච්චාම ඔය කොකිරිස්සේ මේ මාළුවේ සියල්ලම නැතු වෙනවා මේකෙන් අවුරුදු ගානකට සාමාන්‍ය මේ කොරෝනා දවස්වල මේ ගොඩ මූදේ रस्साव करना දීවරස්සාවට බලපානවා කියන්නේ මල්ලියා මේකයි වැඩේ දැන් මේක ඔය කන්ටේනරේ දැන් ඔතනින් එහෙම තවත් පාවිලා පාවිලා ඇවිල්ලා මේ වැල්ලේ මේ මෙතන දෝර කියන්නේ මහ වැල්ල මේ මහ වැල්ලේ දෝරේ සමහර විට වැල්ලිලා එහෙම මොන හරි උණයි කියන්නේ උණයි කොයි මම රැකිරස්සා කරන සෑහෙන ගානකට බැරුව යනවා මොකද මේ මාදලට කරන්න බෑ මේක ටැංකියක් නේ ඉතින් ඔය මොන හරි ඇවිල්ලා පාවිලා හිටියොත් අන්තිමේදී मादलोन මාළු කෑල්ලක් අල්ලගෙන මේ මාළුවෙක් විකුණගෙන ගෙදරුණත් කන්න මොහොතෙන් තමයි මාළු කෑල්ලක් අල්ලගෙන ආවේ දැන් ඒකත් මේ මිනිස්සුන්ට නැති වෙලා තියෙනවා මේ මොහොතට වෙලා තියෙන දෙයින් මේ හරි අපෞස්තාවයකට ඉතින් පත්තරලා තියෙන එක ඉතින් මේකේ මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා තේරෙන මිනිස්සුත් ඉන්නවා මේ තේරුණායි කියලා ඉතින් මේ පැත්තේ මිනිස්සුන්ට මොකද සාධාරණයක්
වෙයිද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. මම නම් කියන්නේ දැන් ඒ දීවරයන්ට මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වෙන්නත් ඕනේ. මොකද දැන් මූද කියන්නේ තව කුඩ කාලයකට ওই මූද හැදෙන එකක් නැහැ මට හිතන විදිහට.